අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණය අංක 1 හරිද හරියටම කියන සියත මධ්‍යහත ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ඉන්ධන මිල වැඩි නොවන බවට අමාත්‍යවරයා ප්‍රකාශ කර විනාඩි කිහිපයයි IOC තෙල් මිල වැඩි කරයි තෙල් මිල වැඩි කිරීමට එරෙහිව රට වටෙන්ම ජනතාවගෙන් චෝදනා तेल नवक पेन तेक माने का वतन है खानिज तेल वृत्तीय समिति की आई डियर पोहर बहावित ज्ञान कृषि कर्म दिपार्तु मेन तुएन गोबी इंट उपदेश रासायनिक पोहर इल्ला अदाद गोबी इन महामागट डेल्टा प्लस लंका वे पैतरी है कि सौख्य पिलवे तानुगमने करण विशेष सच वैद्य हेमंत हेरत इल्लाई दिवेनपुरा वायसौरदु दहसे दहनव्यात अतर पासल दरुअंट इन्नत करने आरंभे गुरु विदुहल्पति वृत्तीय क्रियामार्गे अदात पासाल्वल गुरुवरु अडुई दरुवनुत अडुई कोविड वायरसेन लोपुरा सौख्य सेवकीन 1,80,000කට दिव्य अहिमि वेई लोक सौख्य संविधानय कियाई रुसियावे कोविड मरण तवदुरुटत इहलट प्रथमेन देशीय पुवात हाल बाहर ऐमति किवे गणन वेडी करन्नेत नै हाल पिट रटिन गेन्नेत नै कियला देकम कला සීනි වැඩි කරන්නෙත් නැහැ කිව්වා. සීනි හංගලාමයි මිල වැඩි කළේ. කිරිපිටි වැඩි කරන්නෙත් නැහැ කියලා දහ අතේ පොරොන්දු වෙලා ආනයන කරුවන් ළඟ දනින් වැටුණා. ගෑස් වැඩි කළේ හිතා ගන්නවත් බැරි ගණකින්. දැන් ඊයේ රාත්‍රියේ ඉඳලා ඇත්තටම ඉන්ධන වැඩි කළේ සොච්චමකින්. ඉන්ධන මේ අන විදිහට තවත් වැඩි වෙවි. ජනතාවට එල්ලෙන්න ලණුවක්වත් ලාභෙට හොයා ගන්න බැරි තරමට දැන් ජීවිත අසරණ වෙලා. බඩු වැඩි කරන්න නම් ආණ්ඩු මොකටද කියලා එදා අහපු මැති ඇමතිවරු දැන් කෝ කියලයි අපට අහන්න තියන්නේ. ඊයේ දින සියත සවස 6 ප්‍රවෘත්ති විකාශයෙන් සහ රාත්‍රී ප්‍රවෘත්ති තුලින් අප අනාවරණයක් සිදු කළා. කස කරු එනවා පෙරහැර ළඟ ළඟම එනවා කියලා. ඊයේ දවසේ රට පුරා ඉන්ධන පෝලිම්. අපේ රටේ දැන් සාමාන්‍ය සම්ප්‍රදාය බවට පත්ව තිබෙන්නේ බහණ්ඩ හිඟයක් ඇති වෙනවා පෝලිම් ඇති වෙනවා බහණ්ඩ මිල වැඩි කරනවා මේ බව රටේම ජනතාව දන්නවා ඉන්ධන පිරුම්හල් ආශ්‍රිතව IOC සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරුම්හල් තුල ඉන්ධන හිඟයක් මතුවෙමින් තිබුණා ඒ සමගමයි ජනතාව පෝලිම් ගහන්න පටන් ගත්තේ මේ තොරතුරු අනාවරණය වීමත් එක්කම සවස 6 සියත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් අප දැඩි ලෙස අනාවරණය කළා මෙන්න පෝලිම් කස කරු වෙනවා ඊටාම ඉක්මනින් පෙට්‍රල් ඩීසල් මිල වැඩි වෙයි කියලා අප මේ ප්‍රවෘත්ති ඉදිරිපත් කර පැය කිහිපයයි ගතවන්නේ ඉන්දියන් ඔයිල් සමාගම IOC තමන්ගේ ඉන්ධන මිල ගණන් රුපියල් 5කින් වැඩි කළා ඉන්දියන් ඔයිල් සමාගම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 5කින් ඉහළ දැම්මා. ඒ අනුව IOC මේ වන විට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් අලෙවි කරන්නේ රුපියල් 162කට. ඩීසල් ලීටරයක් අලෙවි කරන්නේ රුපියල් 116කට. දවස ගාන යනවා ඉතින් හැමදාම මේකම වැඩිලා තියෙන්නේ. මෙතන නැහැ පරිදි කල්පුවක ඉන්නවා. තියෙනවානේ අයි පොලිමේ ඉන්නේ. අයි පොලිමේ ඉන්නේ මේ වත් කරලා ආණ්ඩුවට අපිට දැන් දුක් විඳින්න වෙලා තියෙන්නේ අපි දැන් ඉදිරියට ජනතාවාදී පෙරමුණකට බහිනවා දැන් මේ වැඩේ හරියන්නේ නැහැ බාරට තෙල් ඉංගන්නේ නැහැ කියලා කියන්නේ අපිට නැති වුණාම අපි ගන්නවා නෑ වැඩි වුණා නේද මේ වතුරෙන් දුවන්නේ මේක නම් තේරුමක් නෑ අපිට බයිලා තමයි ගන්න කියලා හොඳටම පෑදී හැබැයි විශේෂ බහර අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා Facebook සටහනක් තබමින්ම කිව්වේ කිසි විටකත් ඉන්ධන මිල වැඩි කරන්නේ නැහැ මේවා බොරු 108 වාරයක් බොරුවක් කිව්වොත් ඒක ඇත්තක් වෙනවා කියලා ඇමතිතුමනි ඔබ ඊයේ කිව්වා. කමදේ 108 වතාවක් කිව්වම ඒක ඇත්තක් වෙනවායි කියලා පරණ ගැමි විශ්වාසයක් තිබෙනවා. ඒ නිසාද මන්දා පෞගිය මාස 4 පුරාවට වරින් වර කංජ තෙල් වෘත්තීය සමිතිත් ඒ වගේම විපක්ෂයේ දේශපාලකිනුත් තෙල් හිඟයක් ඇති වෙන බවට පදනම් විරහිත ප්‍රකාශ කරනවා. අපි දැක්කා පෞගිය මාස 4 පුරාම මේ අය කිව්ව තෙල් හිඟේ ඇති උනේ නැහැ. ඒකත් හරියට කොටියාවා වගේම තමයි. මම පොරොන්දු වුණා රටේ තෙල් හිඟයක් ඇති වෙනවා නම් ඒ බව මම කලින් කියනවා කියලා. ඒ වගේම සැප්තැම්බර් මාසේ 29 වෙනිදා මම රට කිව්වා බොර තෙල් හිඟයක් ඇතිවීමේ අවදානමක් තිබෙනවා. හැබැයි ඒක නැති කරගන්න අපි කටයුතු කරමින් යනවා. බොර තෙල් හිඟය පෙට්‍රල් ඩීසල් භූමි තෙල් සැපයීමට කිසිම ආකාරයකින් බලපාන්නේ නැහැ කියලා. රටේ කිසිම තෙල් හිඟයක් නැහැ. බොරුවට කලබල වෙන්න එපා.
ඔබ ඉන්ධන පිරූ මලක තියෙන්නේ දවසකට හෝ දෙකකට ප්‍රමාණවත් ඉන්ධන පමණයි. ඉතින් ජනතාව කලබල වෙලා ගිහිල්ලා ඔක්කොම තමන්ගේ ෆුල් ටැංක් ගහගත්තම පිරූ මලේ හිගයක් ඇති වෙනව තමයි. රටේ ඉන්ධන හිගයක් නැහැ කියන එක අපි ඉතාම වක්කියෙන් ප්‍රකාශ කරනවා. හැබැයි මෙන්න බොරුව කොහොම වුණත් දැන් එය ඇත්තක් වෙලා ඉන්ධන මිල වැඩි වෙලා දැන් අමාත්‍යවරයා රජය සහ බලධාරීන් කියයි මෙන්න මෙහෙම කතාවක් අපි නම් කිව්වේ අපේ තෙල් වැඩි කරන්නේ නැහැ කියලා ඒ කියන්නේ කණ්ඩි තෙල් නීතිගත සංස්ථාවේ තෙල් IOC ගැන අපි දන්නේ නැහැ කියලා එහෙම කියයි මේ අය හැබැයි ඇමතිතුමනි IOC තෙල් ගහන්නෙත් මේ රටේ මිනිස්සු ඉතින් රටේ මිනිස්සුන්ට මේක බලපෑමක් නෙවෙයිද දැන් රටේ ජනතාව කවුරු කියන එකද විශ්වාස කරන්නේ ඉන්ධන අර්බුදයක් පිළිබඳ දැඩි කතාබහක් රට තුල මතුවෙමින් තිබෙන මොහොතක කණිජ තෙල් වෘත්තීය සමිතිය මේ පිළිබඳව තොරතුරු අනාවරණය කිරීමක් සිදු කළා ඊයේ ඇමතිතුමා මාධ්‍යට ඇවිල්ලා කිව්වා ඇති වෙනකම් තෙල් තියෙනවා ඉන්ධන වැඩිවීමක් වුණොත් කියන්නේ මමයි ඉන්ධන හිඟයක් තියෙන එක කියන්නේත් මමයි හැංගෙන්නේ නැහැ සභාපතිතුමා මාධ්‍යට කියලා තිබ්බා නෑ නැවක් කී ආවා හැබැයි නැව මොකද්ද කිව්වේ නෑ ඒ ඊයේ ආපු ඒ නැව පෙට්‍රල් නැව බොරතෙල් නැවක් නැහැ ඩීසල් නැවක සේයාවක්ක තවම නැහැ ඊයේ නැවක් එක්ක මෙට්‍රික් ටොන් 40000යි ඒ කියන්නේ දින 13කට කියන ඉන්ධන මේ මොහොතේ වෙනකොට පෙට්‍රල් බෑවීම තියෙනවා දැන් බාන නැවේ ප්‍රමාණයයි ඩිපෝවල සහ පිරුම්හල සමහරක් වල තියෙන ප්‍රමාණකන උපරිම අපිට යන්න පුළුවන් දින 14ක් වගේ ගැටලුවක් නැහැ කියන එක පැහැදිලිව කියන්න ඕනේ ඊළඟ නැව වෙන එක අමෙත්නවා පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුයි දැන් ඇමතිතුමා කියනවා මේ ජනතාව මේ කලබලේ තෙල් ගහන්න ගිහිල්ලයි තෙල් ඉවර කියලා තෙල් සංස්ථාවේ පිරුම් ගණනාවකවත් තෙල් නැහැ ඇමති කියනවා තෙල් තියෙනවා ඇමතිතුමා වැඩි කරන්නේ නැහැ කිව්වා අඩු වෙනවා නම් අපි කියන්නේ කිව්වා ඊයේ මධ්‍යම රාත්‍රියේ වැඩි කරේ ඒ වැඩි කරේ එතකොට ඇමතිතුමා නෙමෙයි නම් ඉන්දියාවේ බලශක්තිය ඇමතිගේ නියෝගයක්ද චීන වරාය තෙල් ටැන්ටික සදාකාලිකයි ති ඉන්දියාවයි කියන බියට තියෙන ආණ්ඩුව සහ බලශක්ති ඇමතිවරයා මේ ඉන්දියාව ඉල්ලීමට ඇමතිතුමා ප්‍රකාශ කරනකොට ඊයේ වැඩි කරා මේ ආවේ කසකාරය මේ යන විදිහට තවත් ඉංගියක් ඔබට ලබා දෙන්නම් ඒ තමයි කණිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිතිය සහ එහි නිලධාරීන් පවසයි ඉන්දියන් ඔයිල් සමාගම මිල වැඩි කරා නම් අපිට පාඩු ලබන්න බෑ අපි වැඩි කරන්නේ නැහැ ඉන්දියන් ඔයිල් සමාගමේ මිල ගානටම අපිත් ගේනවා සිද්ධ වෙන්නේ නැවතත් ඉතාම ඉක්මනින් ඉන්ධන මිල ඉහළ යාමක් එක් පැත්තකින් සහල් මෝල් හිමියන් අනිත් පැත්තෙන් සීනි ව්‍යාපාරිකයින් තවත් පැත්තකින් ගෑස් ව්‍යාපාරිකයින් තවත් පැත්තකින් කිරිපිටි ව්‍යාපාරිකයින් දැන් ඉන්ධන ගෙන්වන අයිතිකාරයොත් රටේ මිල තීරණය කරලා රට පාලනය කරන්න පටන් අරගෙන වයස අවුරුදු 16 19 අතර සියලු සිසුන් සඳහා කොවිඩ් මර්ධන ඉන්නත ලබා දීම අද ආරම්භ කරනවා මේ අතර නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කලේ නැත්නම් ඩෙල්ටා ප්ලස් වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරිය හැකි බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හිරත් මහතා පවසන්නේ දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව වයස අවුරුදු 16 19 අතර පාසල් සිසුන් සඳහා දිවයිනම ආවරණය කරමින් කොවිඩ් මර්ධන එන්නත ලබා දීම අද ආරම්භ වුණා. කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 16 17 අතර සිසුන් සඳහා එළඹෙන 25 වනදා එන්නත්කරණය ආරම්භ කිරීමට නියමිත බවයි කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජී.එන්. සිල්වා මහතා ප්‍රකාශ කළේ. 11 වෙනි ශ්‍රේණියේ සහ 12 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් සඳහා ලබන සඳුදා සිට එන්නත් කිරීම අපි ආරම්භ කරනවා. වයස අවුරුදු 16 19 අතර පාසල්වල 11 වෙනි ශ්‍රේණියේ සහ 12 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් සඳහා. ඒ අයගේ පළවෙනි එන්නත් කිරීම අපි ආරම්භ කරන්නේ ලබන සඳුදා කොළඹ විවේකානන්ද විද්‍යාලය සහ සාන්ත බෙනඩික් විද්‍යාලය කියන මධ්‍යස්ථාන දෙකේදී තමයි අපි මේ වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කයේ ආරම්භ කරන්නේ. මේ අතර ජනතාව නිසි නිරෝධායන නීති රීති අනුගමනය කළේ නැත්නම් ඩෙල්ටා ප්ලස් වෛරසය ශ්‍රී ලංකාව තුල පැතිරීමේ අවදානමක් පවතින බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. මේ ප්‍රභේදය ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් මම හිතනවා අපිට සෞඛ්‍ය අංශයේ හැටියට අපි එදත් සූදානම් ඉදිරියටත් ඒ සූදානම තියෙනවා. නමුත් මේක ලංකාවට පැමිණෙන එක හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ පිටරටින් එන පුද්ගලයන් හරහා නිසා මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග හරහා මේක ප්‍රමාද කිරීමට අපිට පුළුවන්.
නමුත් 100ට 100ක් නවත්තන්න පුළුවන් කමක් නැහැ. යම් ආකාරයකට ලංකාවට පැමිණුණොත් මේක පැතිරීම තීරණය වන්නේ අපේ සෞඛ්‍ය පුරුදු මත. ඒ නිසා හැම වෙලේම අපි ඉල්ලා සිටින්නේ මේ සෞඛ්‍ය පුරුදු නිසි පරිදි ක්‍රියාත්මක කිරීම හරහා ලංකාවට මේක පැමිණුණත් අපිට පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඒ සෞඛ්‍ය පුරුදු ඒ ආකාරයට ක්‍රියාත්මක කළොත්. ඒ නිසා මේ මොහොතේ අපිට මේ ප්‍රභේදය ගැන අමතර තොරතුරු ලැබෙන තෙක් අපිට කිය යුතු දේ තමයි රෝගියෙක් රෝහල්ගත වුණොත් අපිට ප්‍රතිකාර කරන්න සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සූදානම්. නමුත් පැතිරෙන එක වළක්වන්න නම් අපේ රටේ සියලු පුරවැසියන් සෞඛ්‍ය පුරුදු පිළිපැදීම තමයි මේ මොහොතේ වැදගත් වෙන්නේ. ඒ නිසායි අපි කියන්නේ එන්නත ලබා ගත්තත් රෝගී තත්ත්වය අඩු වුණත් රට විවෘත කළත් මොනවා කළත් ඉදිරියටත් තව සමහර විට අවුරුදු කීපයක් මේක කරගෙන යන්න වෙයි. අලුත් සෞඛ්‍ය පුරුදු නම් අනුගමනය කළ යුතුමයි. කොවිඩ් වෛරසය ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 19ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ සියල්ල පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13562 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නවරෝගීන් 554 දෙනෙකු පිළිබඳව ඊයේ තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 533860 ලෙසයි. මේ අතර ජනාධිපති කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය මෙවන විට රැස් වී ඉදිරියේදී කරු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳ සාකච්ඡා කරමින් සිටිනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. කොවිඩ් වෛරසයට ගොදුරුව ලෝකේ පුරා සෞඛ්‍ය සේවකයන් 180,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා. මෙම මරණ සියල්ලම සිදුව ඇත්තේ පසුගිය ජනවාරියේ සිට මේ වසරේ මැයි දක්වා බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. කොවිඩ් වෛරසය හේතු කොටගෙන ලෝකයේ වැඩියෙන්ම මියගොස් ඇත්තේ සෞඛ්‍ය සේවකයන්ුයි. 2020 ජනවාරි සිට මේ වසරේ මැයි දක්වා දළ වශයෙන් 180,000කට වැඩි සෞඛ්‍ය සේවකයන් පිරිසක් මියගිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එන්නත් ඉංගිය සහ එන්නත් කරණයේ වූ මන්දගාමී ස්වභාවය බොහෝ මරණවලට හේතු වූ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. ලොව පුරා සෞඛ්‍ය සේවකයන් රටවල් 119 මිලියන 135ක් පමණ සිටින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. තවමත් සෞඛ්‍ය සේවකයන් 5 දෙදෙනෙකුට පමණක් පූර්ණ එන්නත් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. සමස්තයක් ලෙස කොවිඩ් එන්නත් වලින් බහුතරයක් භාවිත කර ඇත්තේ ඉහළ ආදායම් ලැබෙන හෝ ඉහළ මධ්‍යම ආදායම් ලැබෙන රටවලිනුයි. Pfizer BioNTech සමාගම පවසන්නේ කොවිඩ් බූස්ටර් එන්නතේ ප්‍රතිශක්තිකරණ හැකියාව 96%ක් බවයි. වයස අවුරුදු 16ට වැඩි පුද්ගලයන් දසදහසක් ඇසුරෙන් මේ පරීක්ෂණය සිදු කර තිබෙනවා. පළමු මාත්‍රාවෙන් අවම මාස 6කට පසුව බූස්ටර් එන්නත ලබා දීම අත්‍යවශ්‍ය බවයි මෙම පරීක්ෂණයෙන් පෙන්වා දී ඇත්තේ. ඊශ්‍රායල එන්නත්කරණයට ලක් වූ විදේශිකයින්ට නොවැම්බර් 1 වෙනිදා සිට සිය රටට පැමිණීමට ඉඩ ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව Pfizer, BioNTech, Moderna, AstraZeneca, Johnson & Johnson, Sinovac සහ Sinopharm එන්නත් මාත්‍රා දෙකගත් ඕනෑම අයෙකුට ඊශ්‍රායලයට ඇතුළු විය හැකි බවයි ඒ රට සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කරන්නේ. මහා කණ්ඩය සඳහා රචය ලබා දෙන පොටැසියම් ක්ලෝරයිඩ් සහ නයිට්‍රජන් තීර කෘෂිකර්ම උපදේශකයන්ගේ මග පෙන්වීම යටතේ විභාගවට යෙදිය යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ අතර අදත් රසායනික පොහොර ඉල්ලා දිවයිනේ ප්‍රදේශ ගණනාවක ගොවීන් විරෝධතා සංවිධාන කර තිබුණා. මෙවර මහකන්‍ය සඳහා රජෙන් ලබා දෙන පොටැසියම් ක්ලෝරයිඩ් පොහොර හා නැනෝ නයිට්‍රජන් දියර කෘෂිකර්ම උපදේශකවරුන්ගේ මග පෙන්වීම අනුව විභාගවට යොදාගත යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා ප්‍රකාශ කළේ එම පොහොර සහ දියර වගව සඳහා යොදාගත යුතු ආකාරය පිළිබඳව ප්‍රාදේශීය කෘෂිකර්ම උපදේශකවරුන්ගෙන් ගොවින්ට උපදෙස් ලබා ගැනීමේ හැකියාව පවතින බවයි. අනුරාධපුර ශාවස්තිපුර ප්‍රදේශයේ ගොවිජනතාව වෙත මෙවැනි විට රජය විසින් ලබා දෙන පොටැසියම් ක්ලෝරයිඩ් පොහොර අවශ්‍ය ප්‍රමාණයට ලැබී ඇති බව ශාවස්තිපුර ගොවිජන සංවර්ධන නිලධාරීවරයා පැවසුවා. අපට ඊයේ තමා මේ ඊයේ උදේ අපට පොටැසියම් ක්ලෝරයිඩ් කාබනික පොටැසියම් ක්ලෝරයිඩ් මෙට්‍රික් ටන් 30ක් අපට ලැබුණා. තව අපට මෙට්‍රික් ටන් 112ක් විතර ලැබෙන්න ඕන. අපි ඒවත් අනුම් කරලා තියෙන්නේ.
මෙතර රසායනික පොහොර ඉල්ලා අද බකමූණ සෑගල ප්‍රදේශයේ ගොවීන් විරෝධතාවයක නිරත වුණා. දියව් දියව් පොහොර දියව් ගොවි ජනයාට පොහොර දියව් 69 ලක්ෂයක් ඡන්ද දුන්නේ මේ ටික කරගන්නද මේ ගොවි ජනතාව පාරට බහලා කෑ ගහනවා මේ ඉල්ලීමට අහුම්කම් දෙන්නත් ඇයි ඔබතුමාට මොලයක් කියලා නැද්ද අන්දකනේ දෙයියනේ මේ පැත්තේනේ මොලේ තියන්නේ අයියෝ අපි ඒක දන්නේ දන්නේ අපේ අයකේමද මොලේලේ वर्षाव मे व्यसोहर गहन උඹට තේරෙන්නේ නැතුණාද අපිට තේරෙනවා අපි පාරට බහිනා මෙතනින් අරින්න අපි කොළඹටත් එනවා අපි ගොවිය වෙනුවෙන් මරෙන්ඩාරි සූදානම් කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා ඊයේ සහ අද දවස තුල ක්‍රියාත්මක ගුරු විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගය සාර්ථක බව ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසනවා එසේම ලබන සඳුදා පාසල් වලට පැමිණෙන අතර ඉගෙනුම් ක්‍රියාවලියේ පමණක් යෙදෙන බවයි ඔවුන් අවධාරණය කරන්නේ බාහිර ක්‍රියාකාරකම් සේම අනෙකුත් රාජකාරී වලට සහභාගී නොවන බවයි ගුරු සේවා සංගමය පවසන්නේ කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් වසා දෙමනු පාසල් අධීර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනු ලැබුවා. ඒ අනුව එහි පළමු අධීර යටතේ පළමු ශ්‍රේණිය සිට පහ ශ්‍රේණිය දක්වා වූ ප්‍රාථමික පාසල් ඊයේ දින ආරම්භ වුණා. ඒ මාස 6ක පමණ වූ දීර්ඝ කාලයකට පමණ පසුයි. ඒ අනුව දෙවන දිනටත් අද දින පාසල් වෙත ගුරුවරුන් සහ ළමුන්ගේ පැමිණීම දක්නට ලැබුණේ මේ ආකාරයේ. කෙසේ වෙතත් ගාල්ල ප්‍රදේශයේ පාසල් මෙලෙස වසා තිබෙන අයුරු දක්නට ලැබුණා. මේ අතර ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ වැඩ වර්ජනය දෙවන දිනෙත් සාර්ථක බවයි. අපි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සම්දානයේ දෙදින වැඩ වර්ජනයක් හැදෙව්වා. අද දෙවන දිනටත් ඒ ඉතාමත් සාර්ථක ලෙස පැවැත්වෙනවා. ඒ වගේම අපි තීරණය කළා තිබුණා 25 සිට 1.5 200ට අඩු ප්‍රාථමික පාසල්වල සේවයට වාර්තා කරලා දරුවන්ට ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන්න. දරුවන්ගේ ඉගැන්වීම් කටයුතු හැර අනිකුත් සියලුම බාහිර ක්‍රියාකාරකම් වලින් ඉවත් වෙනත් අපි තීරණය කළා තිබෙනවා. ආණ්ඩුවේ සංඛ්‍යාල එකන්න තිබුණේ නම් ගුරු රුචියට 26ක් සේවයට වාර්තා කළා තියෙන්නේ 126යි කියලා. ප්‍රතිත 174ක් වාර්තා කළා නැහැ කියලා. නමුත් පොදුවේ ගත්තොත් 98ක් වැඩ වර්ජනේ සාර්ථකයි. අද දවසේ එය තවදුරටත් ඉදිරියට යමින් තවත් ගුරුවරුන්ගේ පැමිණීම අද දවසේ අඩු වෙලා තිබෙනවා. සේවයට වාර්තා කිරීම අඩු වෙලා තිබෙනවා. ආණ්ඩුවට රජයේ විශ්‍රාම වැටුප් විෂමතා සම්බන්ධව නිඳ ගොස් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. ඊට පිළිතුරු ලෙස සභා නායක පැවසුවේ විශ්‍රාම ගිය සියලු දෙනාට අග්‍රකාර රක්ෂණය ලබා දුන්නේ වත්මන් රජයේ බවයි. රුපියල් 10000ක මූලික වැටුප් වැඩිවීම සියලුම රාජ්‍ය සේවකින්ට ලබා දීමටද පසුගිය රජයට හැකියි. පාර්ලිමේන්තුවේ 3/2ක බලයක් සහිතව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පූර්ණ විධායක බලයක් සකස් කරගත් වත්මන් ආණ්ඩුව 114,15ක් පමණ වන රාජ්‍ය සේවකින්ගේ හා 650,000ක් පමණ වන රජයේ විශ්‍රාමිකින්ගේ වැටුප් විෂමතා විසඳීම සම්බන්ධයෙන් පූර්ණ නිර්වින්දනයක පසුවෙන් විශ්‍රාමික වැටුප් විෂමතා ඉවත් කිරීමේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීමට රජය සමත් වෙලා ජීවන වියදම දිනෙන් දින අහස උසට වැඩි වෙනවා. මේ රටේ ජනතාවට කෝ ලබා දෙනවා කියපු සහනය, කෝ ලබා දෙනවා කියපු වියත් සංවර්ධනය
වියත් සංවර්ධනය නැහැ දැන් තියෙන්නේ විපත් සංවර්ධනය ගිය මාසේ කරපු දේවත් විපක්ෂ නායකතුමා දන්නේ නැතිව අගේ නොකරින් කතා කිරීම ගැන පිකනගාටු වෙන ඔබතුමාලා අග්‍රාර විශ්‍රාමයේ දුන්නේ ඔබතුමාලාගේ ආණ්ඩු කාලයේ විශ්‍රාම ගියාට පමණයි තව ලක්ෂ 3කටවත් ඒක අහිමි කරා අපේ රජය ඒක යලි නිවැරදි කරලා සියලු වික්ෂාමිකයන්ට දුන්නා ඒකවත් අගේ කරලා කතා කරන්නේ නැහැ එහෙම හැසිරිලා හරි කෑගන්න ඉඳගන්න ඉඳගන්න I'm on my feet you sit down අග්‍රාර රක්ෂණය සියලු වික්ෂාමිකයන්ට දෙන්න තීරණය කළා ඒ කටයුතු ආරම්භ කරලා තියෙනවා අද හරි අග්‍රාරේ ඒක දුන්නේ නැහැ ලැජ්ජ නැතුව ලැජ්ජ නැහැ මම ඒකයි කිව්වේ talking nonsense සභානායකතුමා සභාව නොමග යවනවා විශ්‍රාමිකයන්ට දුන්නේ විශ්‍රාමිකයන්ට කැපුවේ මේ ආණ්ඩුවේ සමුන්නාංශේ විශ්‍රාම වැටුපයි ඒ පොයින්ට් එකක් එතන නැහැ අලවතුල මන්තුමාගේ පොයින්ට් ෆෝටෝ එක ගන්න. ගරු කතානායකතුමනි සභානායකතුමා ඇත්තටම මේ සභාව නොමග යවනවා. විශ්‍රාම වැටුව ජනවාරි මාසෙ ඉඳන් ගිය අවුරුදු ගෙවන්න තිබ්බේවා නවත්තලා තියෙනවා. අපි තමයි ගිය වාර පඩිය දෙගුණයක් කරේ 106.5% වැඩි කරා. පෙන්ෂන් එක 2800 කින්. මේ යන්නේ කොහෙද මල්ලේ පොල් කතාව මේ කියන්නේ. ඒකට පිළිතුර දෙන්න වෙනම. අග්‍රාර රක්ෂණයට මොකද කරේ? මෙතුමා බොහොම වැදගත් කාරණාවක් පැහැදිලි කරද්දී අතන ඉන්න සභානායකතුමයි සංවිධායකතුමා दर्शन ප්‍රවෘත්ති විකාශය අවසන් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න